මීගමුව මහරුවාලදී මිය ගිය මේ පුද්ගලයාගේ ඥාතීන් පෙරේදා දිනේදී 42 දෙනෙකු නිරෝධායන ලක්කිරීමට කටයුතු කරා නිරෝධායන මධ්‍යස්ථානයක ඉන අනතුරුව ඒ වගේම පෙරේදා සවස් භාගයේ පාන්දර වෙද්දී අපි පෙරවලිමුත් 240කට ආසන්න සංඛ්‍යාවක් වුණා නිරෝධායන මධ්‍යස්ථානයේ යොමු කරන ලැබුවා. ඒ වගේම ඊයේ සවස් භාගයේදී මරදානේ සිදු මරණයත් එක්ක ඔහු අසුරු කරපු සහ ඔහුගේ නිවස වටපිටාවේ සිටපු 314 දෙනෙකු ඊයේ රාත්‍රියේදී පුණා නිරෝධන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා. මේ අනුව මේ දින දෙක තුන ඇතුළත ඒ නිරෝධායන ලක් වූ ප්‍රමාණය 550කට අධික සංඛ්‍යාව නිරෝධායන ලක් කළ තිබෙනවා ශ්‍රී ලාංකික පුරවැසියන්. ඒ ආකාරයෙන් පවත්වන අතර අද දිනේ ඊයේ දිනේ වගේම ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්වාස වැටුප් ගන්න දිනයන් හැටියට රජයේ විසින් ඊයේ සහ අද දිනේ පත්නම් කළ තිබ්බා. ඊයේ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ වැටුප් සාම වැටුප් ලබා ගැනීමට යුද හමුදාවයි ක්‍රියා කරනු ලැබුවා ත්‍රිවිධ හමුදාවෙන්ම. මේ අනුව අද දිනේ ශ්‍රී ලංකා යුද හමුදාව නාවික සහ ගුවන් හමුදාවේ නියෝජිතයන් විසින් අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිවාසවල සිට බැංකු දක්වා රැගෙන යාමටත් බැංකුවේදී ඔවුන්ගේ විශ්වාස වැටුප් ලබා ගැනීමටත් ඒ වගේම නැවත ඔවුන්ව ඩිස්පෙන්සරි දක්වා යවලා ඔවුන්ගේ ආකාරය අවශ්‍ය ලබා ගන්න තිරන ඒ දේ කරලා අවසාන වශයෙන් ඔවුන් නිවෙස් බලා රැගෙන යාමට යුද හමුදාව නාවික සහ ගුවන් හමුදා ත්‍රිවිධ හමුදාව මේ වන විට අද දවසේ අභියෝගාත්මක කාරණේ වෙලා තියෙන්නේ මෙතෙක් මීට ඉස්සෙල්ලා අපි කරපේ පිටරටවලින් පැමිණෙන අයුරු නිරෝධායන ලක් කිරීම. මෙහිදී විශේෂයෙන්ම වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් ආසාදිත පුද්ගලයෙක් ළඟින් ඇසුරු කරයි කියන කණ්ඩායමක් තමයි මේ ආකාරයෙන් නිරෝධයන ලක් කරන්නේ. එතකොට යම්කිසි තත්ත්වයක් තිබෙනවා අර තත්ත්වෙදී වෙනස්. නමුත් අපිට බෑයි කියලා දෙයක් නැහැ. වෙනහක්ක් නොමැති තමයි අපි හැම වෙලාවෙම තේමා පාටයක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ අනුව රටවාසී ජනතාව ආරක්ෂා කරගන්න. ඒකටයි මේ කරන්නේ. අපේ යුතුකමක් තියෙනවා ත්‍රිවිධ හමුදා වශයෙන් විශේෂයෙන්ම යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන දා ඒවට. ඉතින් අපේ යුතුකමක් තියෙනවා අපේ රටවැසියන්ව ආරක්ෂා කරගැනීමට විශේෂයෙන් මේ වගේ උවදුරකට මූණ පාලා ඉන්න වෙලාවට යුද හමුදාව නාවික සහ ගුවන් හමුදාව සුව කැමැත්තෙන් අපේ විතින් කළ හැකි උපරිමයක් අපේ රටවැසියන් වෙනුවෙන් කරන්න තමයි මේ ආකාරයෙන් ඉදිරිපත් වෙලා අපි මේ දේ කරන්න පටන් ගන්න තියෙන්නේ.